අපේ රටේ දරුදැරියන් පාසල්වලදී දැනුමෙන් ආකල්පවලින් හා හැකියාවන්ගෙන් පෝෂණය කිරීමේ වගකීම අපේ ගුරු පරපුර බාරගෙන තිබෙනවා. විෂය ගුරුවරුන් මේ වගකීම දරන අතරේ ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීමේ වගකීම තියෙන්නේ පාසල් පුස්තකාල කාර්ය මණ්ඩලයට, වඩාත් නිවැරදිව කිව්වොත් එහෙම ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයට. ඒ අනුව ශ්‍රී ලංකා පුස්තකාල මිතුරෝ සමූහය අතර සාකච්ඡාවක් ඇති වුණා කොයි විදිහටද අප මේ කාර්ය ඵලදායීව ඉෂ්ට කරන්නේ කියලා. එහි ප්‍රතිඵලයක් ලෙසයි අප පසුගියදා තීරණයකට එළඹියේ විධිමත් පාසල් පුස්තකාල එකතුවක් ගොඩනංවා ගැනීමේ එක ක්‍රමවේදයක් ලෙස විෂයමාලාව සිතියම් ගත කිරීමේ උපක්‍රමය භාවිත කළ යුතු බව. බොහොම අහඹු හා කෙටි දැනුම් දීමකින් පස්සේ අපට හැකියාව ලැබුණා මෙම විෂය පිළිබඳ, මේ විෂයමාලා සිතියම් ගත කිරීම පිළිබඳ ලංකාවේ ඉන්න ප්‍රාමාණික විශේෂඥයෙකු වන පීජී ප්‍රේමදාස මහත්මයා මෙම සාකච්ඡාව සඳහා එකතු කරගන්න. අපි බලමු විෂයමාලා සිතියම් ගත කිරීම පිළිබඳව ඔහුට කියන්න තියෙන්නේ මොන වගේ දෙයක්ද කියලා. පාසල් පුස්තකාලයේ තියෙන පුස්තකාල එකතුව ඉස්කෝලේ සිදු කරන ගෙනුම් ගැනීම් ක්‍රියාවලියත් එක්ක සමපාතන වෙන බවක් පේනවා. ඒ මං කිව්වේ අදහස තමයි බොහොමයක් පාසල් පුස්තකාලවල තියෙන පුස්තකාල එකතුවෙන් බහුතරයක් ඉගෙනුම ගැනීම ක්‍රියාවලියට අදාළ නැති එකතුවක් තියෙනවා. ඒ නිසා පුස්තකාලවල ක්‍රියාත්මක වන මේ කටයුත්ත නිසා පුස්තකාලය අධිපතිවරුන්ට, සහායකාරී මණ්ඩලයට, ගුරුවරුන්ට පාසලේ තියෙන ගැටලුවක් තමයි පුස්තකාලයේ තියෙන ඉඩකඩු ප්‍රමාණය තුළ බහුතරයක් අවකාශයක් අරන් තියෙන පාසලේ ගිනුම ගැනීම ක්‍රියාවලියට අදාළ නැති පොත්පත් පිළිබඳ. මෙහෙම වෙන්නේ කොහොමද? ඇයි පාසලක පාසල් පුස්තකාලයක් තුළ පාසලේ විෂයමාලාවට අදාළ නැති අනදාළ පොත්පත් රැසක් පුස්තකාලයක් තුළ එකතු වෙන්නේ කොහොමද? ඒක තමයි ගැටලුව. අන්න ඒක වළක්ව ගන්න තියෙන විධිමත් ක්‍රමවේදය තමයි අපි කියන්නේ විෂයමාලා සිතියම් ගත කිරීම. විෂයමාලා සිතියම් ගත කිරීමය මගින් අපිට පුළුවන් විධිමත් එකතුවක් ගොඩනගන්න. කොයි විදිහටද මේක ගොඩනගන්නේ? දැන් මේකෙදි ඇත්තටම දැන් අපි කියන්නේ ගෙනම ගැනීම ක්‍රියාවලිය දුන්නත් අද තියෙන ප්‍රවණතාව තමයි සහයෝගිත්ව ඉගැන්වීම. ඒ කියන්නේ හුදකලා ගුරුවරේ පන්ති කාමරයක උගන්වන එක අද සමාජය පිළිගන්නේ නැහැ, අධ්‍යාපන ශිෂ්‍යය පිළිගන්නේ නැහැ. ඒකට හේතුව තමයි ගුරුවරයා විෂයෙන් ප්‍රවීණ ඇති, නමුත් අද උගන්වන්න ඕන අවශ්‍යම අනිත් සාධකය තමයි තොරතුරු වලින් ප්‍රවීණ වීම. එනිසා ගුරුවරයෙක් විෂයෙන් ප්‍රවීණ වීම අපි පිළිගන්නවා, නමුත් අපි හොඳටම දන්නවා ගුරුවරයෙක් තොරතුරු වලින් ප්‍රවීණ නැහැ. තොරතුරු වලින් ප්‍රවීණ පිරිස ඉන්නේ ඉස්කෝලේක පාසල් පුස්තකාල ගිණුම් සම්පත් මධ්‍යස්ථානයේ ඉන්න පුස්තකාලය අධිපතිවරයා, එහෙම නැත්නම් ශ්‍රාව්‍ය දුසේකක බාර ගුරුවරයා, එහෙම නැත්නම් IT ගුරුවරයා. ඒ අයට පිටරටවල කියලා කියන්නේ ඉන්ෆර්මේෂන් මැනේජර් කියලා, නැත්නම් තොරතුරු කළමනාකරුවා කියලා. ඒකට ගුරුවරු ඉන්නවා, ඒගොල්ලෝ විෂයෙන් ප්‍රවීණයි, ඒක අවිවාදයක් නෑ. හැබැයි උගන්වන්න නම් විෂයත් එක්කම තොරතුරු පිළිබඳ ඉතාම ප්‍රවීණ හැකියාවක් ඕන වෙනවා. තොරතුරු හැසිරීම පිළිබඳ ප්‍රවීණම හැකියාවක් තියෙන පාසලේ ඉන්න 3 දෙනා තමයි පුස්තකාලය අධිපතිතුමා, ශ්‍රාව්‍ය දුසේකකේ ඉන්න ගුරුතුමා, ඒ වගේම අන්තර්ජාලයේ බාර ගුරුතුමා. මේ අයට කියන්නේ තොරතුරු කළමනාකරුවෝ කියලා. ඉනිසා ඉගැන්වීමේදී ගුරුවරයාත් මේ තොරතුරු කළමනාකරුවත් එකතු වෙලා පාඩමට කලින් පාඩම පිළිබඳ සූදානම් වෙලා දෙන්නම එකතු වෙලා පාඩම කරලා දෙන්නම එකතු වෙලා ඇගීමක් කරන එක තමයි අද ලෝකෙ තියෙන ප්‍රවණතාව. ඒකට කියන්නේ සහභාගීත්ව ගැනීම, නැත්නම් කොලබරේටිව් ටීචින් කරලා. දැන් කතිකාවක යෙදෙනවානේ ජනවාරි ඉඳලා මාර්තු දක්වා පළමු වාරය තුල අපේ පාසලේ සිංහල විෂයට උගන්වන්නේ මොනවද කියලා. ඒකට මේ අනුව ඉතාම සවිස්තරාත්මක පටනක් හදාගෙන ඇති. ඉතාම සවිස්තරාත්මක පටනක් හදාගන්න ඕනේ. දැන් හදාගත්තට පස්සේ දැන් විෂය භාර ගුරුවරු අහන්න ඕන තමන් ඉදිරියේ ඉන්න තොරතුරු භාර ගුරුවරුන්ගෙන් මේ විෂය කරුණු උගන්වන්න අවශ්‍ය තමන් ළඟ තියෙන තොරතුරු සම්පත් මොනවාද කියලා. ඔබේ පළමු උපදේශය තමයි විෂයමාලාවට අදාළ විෂය කරුණු ලයිස්තුගත කිරීම. දෙවනුව මීට අදාළ තොරතුරු සම්පත් මොනවාදයි හඳුනා ගන්නට ඕනේ. අපි මේ වීඩියෝ මාලාවේ දෙවෙනි කොටසෙන් ඒ ගැන සාකච්ඡා කරමු.